Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Pinnat swamin wahanserage navasarai. අද දවසෙත් අපි අංගුත්තර නිකායේ පොත් වහන්සේගෙන් ඉගෙන ගන්නා වූ සූත්‍ර පන්තියට තමයි දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ දවස්වල අපි අංගුත්තර නිකායේ හතර පොත් වහන්සේගේ දේවතා වර්ගයේ සූත්‍ර තමයි ඉගෙන ගන්න. එතකොට අපි කලින් ඉගෙන ගත්ත විවාද මූල හටගන්න හේතු වෙන කරුණු ගැන අදාළ දේශනය. කරුණු හයක් ගැන. තිවර අද අපි ඉගෙන ගන්නේ ඊළඟ දේශනාව සය අංගයකින් දානය ගැන වදාළ දෙසුම චලංග දාන සූත්‍රය. සූත්‍රය චලංග දාන. සය අංගයකින් දානය ගැන වදාළ දෙසුම. තිවර දානය කියන්නේ දන් දීම නේද? තිවර දානය ගැන අපි නොඒක ආකාරයෙන් නොඒක විදිහට ධර්ම කාරණේ ඉගෙනගෙන තියෙනවා. තිවර අපි ඒ අනුස්සති භාවනාවල ඉගෙන ගත්ත දන් දීලා දානය ගැන සිහි කරනකොට අපේ හිත පැහැදෙලා රාග දේශ මොහ මොත්තේ නැති වෙලා ගිහිල්ලා අපේ හිත නීවරණයන්ගෙන් නිදහස් කරගන්න කාමයන්ගෙන් හිත නිදහස් කරගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා දානය කියන එක ඉතාම වටිනා එකක් කියන එක අපි දැන් හොඳාකාරව තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ දේශනාවේ කරන්නේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ අනේ පිටිසිරිතුමාගේ ආරාමය. ඒ බුදුරජාණන්ස වැඩඉන්න කාලේ වේලුකණ්ඨකි යෙහි නන්ද මාතා උපාසිකාතුම සාරිපුත්ත මොග්ගලයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා විසේ සයාංගයකින් දානයක් පිළිගන්න. තුර සාරිපුත්ත මොගලන් මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයා විසේ වේලුකණ්ඨගේ ගමේ ඉන්න නන්ද මාතාව දානයක් පූජා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒතර බුදුරජාණන් වහන්සේ මේක දැක්කේ මිනිස් ඇස ඉක්මවාගේ පිරිසුදු දිවසින් තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැක්කේ අංග 6කින් යුක්ත දානයක් නන්ද මාතාව පූජා කරනවා කියලා. ඒතර දැන් මේ සිද්ධිය වෙන්න නිදාන කතාවක් තියෙනවා. ඒ තමයි ඒ නන්ද මාතාව හොඳට පාඩම් තිබ්බා පාරායන වර්ගයේ ගාථා. ඉතින් කටපාඩමින් දරාගෙන හිටියේ ගාථා නන්ද මාතාව හැමදාම උදේට නැගිටලා සජ්ජායනා කරනවා. ඉතින් එදා දානෙට ඉස්සල දවසෙත් නන්ද මාතාව මේ විදිහට ඒක සජ්ජායනා කර කර හිටිය පාරායන වර්ගය. එතකොට වෛශ්‍රවණ දිව්‍ය රාජයා යම්කිසි කටයුත්තකට ආසෙන් එහා උතුරු දිසාවෙන් දකුණු දිසාවට යන යනකොට දැන් මේ නන්ද මාතාව පාරායන වර්ගේ ගාථා කියන එක ඇහුණා. ඇහුණට පස්සේ මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා එක අහගෙන හිටියේ ඉවර වෙනකම්. ඉවර වෙලා සාදුකාරයක් දුන්නා. නැගිටිනේ බොහොම හොඳයි ඔය ගාථා ටික මං ශ්‍රවණය කළා. ඔය ඒ ගාථා ටික ශ්‍රවණය කළා කියලා සතුට ප්‍රකාශ කළා. ඒතර නන්ද මාතාවේ සාදුකාරාදේ ඇහිලා බැලුවා කවුද ඔබ කියලා. ඉතින් කිව්වා මම මේ වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා කියලා. ඊට පස්සේ මම ඕක මේ ඔය වය මේ පාරායන වර්ගයේ ගාථා ටික මම ඔක්කොම ඇහුවා කියලා දිව්‍ය රාජයා. ඉතින් ඊට පස්සේ නන්ද මාතාව කිව්වා එහෙනම් මම මේ සජ්ජායනා කළගත් පින ඔබට තුටු පඳුරක් වේවා කියලා අනුමෝදන් කළා. ඊට පස්සේ සතුටට මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා කිව්වා නැගිනේ මම ඔබට පිනක් කරගන්න අවස්ථාවක් සලසා දෙන්න
හෙට දවසේ මේ ගමට එනවා සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයා. ඉතින් කෑ ඔබට පුළුවන් ද ඒ ඔය පිරිසට දානි සූදානම් කළා. දානි පිළිගන්න ඒ පිනත් මට එකල අනුමෝදන් කරන්න කිව්වා. මේ කැහුණ විතරයි නන්ද මාතාව සතුටින් ඒක පිළිගත්තා. එතකොට ඒ පිළි අරගෙන පහුවදා උදේ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම දානි පිළියෙල කළා. ඉවර වෙලා පණිවිඩයක් ඇහුවා නන්ද මාතාවගේ ගෙදර දානි සූදානම් කළා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ නන්ද මාතාවගේ ගෙදරට සාරිපුත්ත මහරහතන් වහන්සේත් මොගලන් මහරහතන් වහන්සේත් ප්‍රමුඛ භික්ෂු සංඝයා විශාල ප්‍රමාණයක් හැදියට පස්සේ ඒ දානේ පූජා කරන වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ මේ සිදුවීම. මේ නන්ද මාතාව අංග 6කින් යුක්ත දානයක් තමයි අද පූජ කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි වේලු කණ්ඨකෙහි නන්ද මාතා උපාසිකාව සාරිපුත්ත මොග්ගලන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා විසී සය අංගයකින් යුක්ත දානයක් පිළිගන්නයි යන්නේ. මහණෙනි දානයේ සය අංගයකින් සමන්විත වන්නේ කෙසේද? මෙහිලා දායක පක්ෂයෙන් අංග 3කුත් ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් අංග 3කුත් සම්පූර්ණ වෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධීම දකින්නේ දිවසින් තමයි දකින්නේ. දැකලා කියනවා දායක පක්ෂයෙන් අංග 3ක් සම්පූර්ණ වෙන්න ඕන. ප්‍රතිග්‍රාහක පක්ෂයෙන් අංග 3ක් සම්පූර්ණව තංග 6කින් යුක්ත දානය කියලා කියනවා. ඊට පස්සේ දායක පක්ෂයේ අංග 3 මොනවාද? මහණෙනි මෙහිලා දායකති මේ දානයට කලින්ම සිත සතුටු කරන්නේ වි. අන්න දැක්ක. දැන් නන්ද මාතාව දානෙ දෙන්න කලින්ම අර වෛශ්‍රවසේ දිව්‍ය රාජයා පණිවිඩේ කියනකොටම ලොකු හිතට සතුටක් ආවා. මට විශාල දානයක් පූජ කරගන්න අවස්ථාව තියෙනවා කියලා. ඔන්න දානයට කලින් හිත සතුටු කරගත්තා. ඊට පස්සේ දන් දෙන අවස්ථාවේදී සිත පහදවා ගන්නේ වේ. දානෙ දෙනකොටත් සතුටින් තමයි දානෙ දෙන්නේ. මම මේක මහා සංඝරත්නය උදෙසා තමයි පූජා කරන්නේ කියලා. දන් දීමෙන් පසුව සතුටු සිත් ඇත්තේ වේ. මේක තමයි දායකයාගේ අංග 3 කියලා. ඒකට දන් දීලා ඉවර වෙලා සතුටක් ඇති කරගන්න මම මේ වගේ දානයක් පූජා කළා කියලා. ඒකට ඒ කරුණ තුන මොකද්ද? දාන දෙන්න කලින් හිතේ සතුටක් ඇති කරගත්තා. දාන දෙන වෙලාවෙත් හිතේ සතුටක් ඇති කරගත්තා. දාන දීලා ඉවර වෙලත් හිතේ සතුට උපදව ගත්තා. මේ වගේ දානයක් මං අද දවසේ පූජා කළා කියලා. අන්න දාන දෙන පිරිසේ අංග 3. ප්‍රතිග්‍රහයක පක්ෂයේ අංග 3 මොනවාද? මහණෙනි මෙහිලා ප්‍රතිග්‍රහයක වීතරාගී හෝ වෙති. රාගයේ දුරු කිරීම පිළිපන්නෝ හෝ වෙති. ඒ සමාවේ පිළිගන්න පිරිස රාගේ සම්පූර්ණ දුරු කර පිරිසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාගේ දුරු කරන වැඩපිළිවෙලේ යෙදෙන පිරිසක් වෙන්නත් පුළුවන්. දේශයේ දුරු කර පිරිසක් වෙන්නත් පුළුවන්. දේශයේ දුරු කිරීමේ වැඩපිළිවෙලේ යෙදෙන පිරිසක් වෙන්නත් පුළුවන්. මෝහයේ දුරු කර පිරිසක් වෙන්නත් පුළුවන්. මෝහයේ දුරු කරන වැඩපිළිවෙලේ යෙදෙන පිරිසක් වෙන්නත් පුළුවන් කිය. ආංගේ අංග 3 ප්‍රතිග්‍රහයක පක්ෂයේ තියෙනවා. දැන් බලන්න එහෙනම් මේ මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත් මහරහතන් වහන්සේ වීත රාගේ වීත දෝෂේ වීත මොහේ තමාට එතන ඉන්න ඇති රාග දේශෙම දුරු කරන වැඩපිළිලේ යන ස්වාමීන් වහන්සේලාත් ඉන්න ඇති. එතකොට මේ ප්‍රතිග්‍රහයක පක්ෂයේ අංග 3ක් සම්පූර්ණයි. එතකොට දාන දෙන පැත්තේ අංග 3යි, දාන පිළිගන්න පැත්තේ අංග 3යි, අංග 6ම පිරිසිදුයි. මෙසේ දායක පක්ෂ අංග 3කින් ප්‍රතිග්‍රාහක පක්ෂ අංග 3කින් මහණෙනි මේ දානේ අංග 6කින් යුක්ත වෙයි. මේ අයුරින් සය අංගයකින් යුක්ත වූ දානේ පුණ්‍ය පාකේ ප්‍රමාණ කිරීම පහසු නැත කියන. ඒ වගේ දානයක් පූජා කළොත් රැස් වෙන පිනේ විපාක සීමා කරන්න බෑ කියන. ඊට පස්සේ මෙපමණ පුණ්‍ය ප්‍රවාහයක් ඇත්තේ කුසල ප්‍රවාහයක් ඇත්තේ සැප ලබා දෙන්නේය. ස්වර්ග සැපේ ලබා දෙන්නේය. මනාප හිතසූ පිණිස පවතිනයි කියා පමණ කර නොහැක්කේකි. නමුත් සංඛ්‍යාවකට ගත නොහැකි ප්‍රමාණයෙන් කළ නොහැකි ප්‍රමාණයෙන් පුණ්‍ය ස්කන්ධයේ සංඛ්‍යාවට වැටේ කිව්වා. ඒතරේ රැස්සෙන පින කොච්චරද කියලා ගණන් කළා නිම කරන්න බෑ කිව්වා. මාණනී එක මෙන්න මේ වගේ මං උපමාවකින් කියලා කියන්නම් කිව්වා. කොච්චරද කියලා. මහා සයුරේ මෙපරණ දියනැලි ඇත්තේ මෙපරණ දියනැලි සිය ගණනක් ඇත්තේ
මෙපවන දියනැලි දහස් ගන්නක් ඇත්තේය. මෙපවන දියනැලි දහස් ගන්නක් ඇත්තේ වශයෙන් ජල ප්‍රමාණය කිරින් පාසු නැත. වැලිදු සංඛ්‍යාවට ගත නොහැකි ප්‍රමාණයක් කළ නොහැකි මහා ජලස්කන්ධය අවස් සංඛ්‍යාවට ඒ කියන. එතකොට හිනම් මහාසාගරයේ ජලය ගණන් කළ ඉවර කරන්න බෑ පොඩි පණිට්ටුවකි. නේද? ආන්ගේ වගේ කියනවා අංග හයෙන් යුක්ත දානය පූජා කළොත් රැස්ස පිනේ විපාක මෙපමණයේ කියලා ගණන් කළ කියන්න පුළුවන්කමක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගාථාවලින් කියන මෙන්න මෙහෙම. දානයට කලින් සතුට සිත් ඇත්තේ වෙයි. දන් දෙන විට සිත පැහැදෙයි. දන් දී සතුට සිත් ඇත්තේ වෙයි. මේ දානයේ සම්පත්තියයි කියලා කියන. දානයේ සම්පත්තියයි කියලා කිය. තර දාන සම්පත්තිය කියල කියන්නේ කොහොමද? දානය දෙන්නට කලින් සතුට සිත් ඇත්තේ වෙයි. දානය දෙන විට සිත පාසටු වෙයි. දාන දීලස් සිත් සතුට වෙන ආගේ කියෙන දාන සම්පත්තිය කිය. ඊට වස වීතරාගේ වීත දෝසී වීතමොහි කීනාසූ සීල සම්පන්න වූ සංහර ඉඳුරන් ඇත්තාව වූ බ්‍රහ්මචාරී රහතන් වහන්සේලා දානයේ ශේස්ත්‍රයේ වෙයි කියන. තර කුඹුර වෙන්නේ ආගේ රහතන් වහන්සේලා කියන. තමාම අත්පා සෝදා දියාතින් දන්පුූ සියාතින් දන් පූජා කොට දායක පක්ෂයනුත් ප්‍රතිග්‍රහයක පක්ෂයට පිරිසිදු බව ලබයිද දානයේ මහත් පලවෙයි. මෙසේ නුවනැත්තෝ සැදහවත් තැනැත්තා මසුරු බවින් මිදුුණු සිතින් යුතුව දන්දී දුක්‍රහිතු වූ සැපෑති සුගතියේ උපදින්නේකි. ඉතින් ආගේ නිසා දානයේ එහනම් මහත් පල මහනිසංස වෙන්න නම් නිතරම කරුණු හය සම්පූර්ණ වෙලා තියෙන්නට ඕනේ. ආගේකින් රැස්වෙන පින කොච්චර දෙකර ගණන් කරන්න දැ. ඒ තමයි දාන දෙන්න කලින් සිත සතුටුවෙන් සිත සතුටුවෙන් නම්මකද කරන්න ඕනි දාන කලින්. දානය ගැනත හිතන්න ඕනි දාන පූජා කරන පිරිස ගැනද. දාන පූජා කරන පිරිස ගැන තමයි අපි හිතන්න ඕන. එතකට ආගේ පූජා කරන පිරිසේ ගුණ කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ උදෙසානන් දාන පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ ගුණ කල්පනා කරන්න. එතකට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිතේ සතුට උපදිනවා. දාන පූජා කරන වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ ගුණ සීකර කර දාන පූජා කරනවා. අන්න එතකට හිතේ සතුටක් උපදිනවා. දාන වීලස් දීල ඉවර වෙලා සිහි කරනවා. අද දවසේ මං වීත රාගී වීත දෝෂී වීත මොහි නව අරහදී බුදු ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ උදෙසායි මම මේ දාන පූජා කළේ. දැන් අපා දෙපා සිව්පා සතුන් අතර ශ්‍රේෂ්ඨම ශාස්ත්‍ර කෙනානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ලෝකේ සෑම අංගයකින්ම අග්‍රම කෙනා බුදුරජාණන් වහන්සේ කියලා තමයි දේශනාවල් තියෙන්නේ. ඒක එහෙනම් ඒ අංග ඒ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රඥ වහන්සේ උදෙසා යමක් පූජා කළොත් අග්‍ර විපාක හම්බ වෙනවා කියලා තියෙනවා. ඒ නිසා ඒ ගුණ කල්පනා කරලා බුදුරජාණන්සේ උදෙසාදාන පූජා කළොත් පූජා කරන මොහොතෙත් පූජා කරන කලිමුත් පූජා කළ ඉවර වෙලත් ගුණ කල්පනා කළොත් අන්න හිතේ සතුට උපදින. සංඝයා කෙරේ දාන පූජා කරනකොට සඟ ගුණ කෙරේ තමයි හොඳට කල්පනා කරන්න ඕන. එතකට තමයි හිතේ සතුට උපදින්නේ. ආගේ සතුටෙන් දාන පූජා කරන්න පුළුවන්. දාන දේන වෙලාවෙත් දාන දීල ඉවර වෙලත් ලෝකයේ පිරිස අතර ශ්‍රේෂ්ඨම පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කියලා හිතේ සතුටක් ඇති කරගන්න ඕන. එතකොට ඒ සංඝයා කෙරෙහි දම්පැන් ඒ විදිහට පූජා කළොත් ඒකාන්තයෙන්ම දැන් අපි පූජා කරන පිරිස පිරිසුදු වෙන අපිට. ඒකාන්තයෙන්ම අපි සංඝ ගුණ සීකරන පූජා කළොත් අපිට විශ්වාසයි ඒ සංඝ ගුණයට අයිති සුපටිපන්න, උජිපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආගේ ගුණෙන් යුක්ත ශ්‍රාවක සංඝරත්නය උදෙසා කියලා අපි දුන්නොත් පිළිගන්න පැත්තෙන් පිරිසිදුයි. එහෙනම් අපේ පැත්තෙන් පිරිසිදු බව තමයි අපි ඇති කරගන්න ඕන. ආගේ කාරණේ අපි ඇති කරගත්තොත් දානි පූජා කිරීමෙන් රැස්වෙන පින කොච්චරද විපාක ගණන් කළා කියන්න බෑ කිව්වා. ඉතින් ආගේ කරුණු හය තමයි චලංග දාන සූත්‍රයේ තියෙන්නේ. එතකොට ඒ සූත්‍ර කරුණික මතකයි නේද? වේලුකණ්ඨික නන්ද මාතාවට තමයි මේ දේශනාව කළේ. එතකොට ඒ දානයක් පිරිසුදු වෙන්න අංග 6ක් තියෙන්න ඕනි. ඒ අංග 6 තමයි
දානි පූජාකන පිරිසිෙන් තුනයි පිළිගන්න පිරිසිෙන් තුනයි. තුරේ අංගහයි සම්පූර්ණුණුත් දේවාන පූජාකිරීමේ රැස්සෙන පින මහත්ඵල මහනිසංස වෙනවා. ඊට පස්සෙ තියෙන ඉතාම වටිනා දේශනාවක්. මේ දේශනාව නම අත්තකාර සූත්‍රී. තමා කිරීම ගැන වදාළ දෙසුම්. බොහෝ දෙනෙල් ලෝකයේ පැටලී සිටින මාතෘකාවක් ගැන තමයි මේ දේශනාව කරන්න. අත්තකාර සූත්‍රී. එතකට දැන් බොහෝ දෙන පැටලීන්න මාතෘකාවත් තමයි ලෝකයේ සත්‍යය පුංජලෙක් නැත කිය. තියෙන්නේ නිකං නං ගොඩක් විතරයි. හේතු පල දහමක් විතරයි සත්‍යය පුද්ජලයක් නැත කියල සංකල්පයල් ලංකාවේ ලෝකෙ හැමතනම පැතිරලා තියෙන. ති එතන ඉඳගෙන තමයි කතා කරන්න බොහෝ දෙනෙක්. ඉතින් මේ දේශනා තියෙනවා බුදුරජාන් වහන්සේ ඒගෙන කරපු ප්‍රකාශය මොකන්ද කියලා. ඔන්න එක්තරා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතෙන්ට වැඩලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ සත්තකේ වාඩි වෙලා මෙන්න මෙහෙම කියනවා බුදුරජාණන් වහන්සේට. භවත් ගෞතමයන් වහන්ස මම වනාහි මෙමදු දෙයක් පවසන මෙමදු දෘෂ්ටියක් ඇති කෙනෙක් වෙමි. මෙවැනි අදහසක් තියෙන මෙවැනි දෘෂ්ටියක් තියෙන කෙනෙක් තමයි මම. එනම් තමා කරන ක්‍රියාවක් නැත්තේ. තමා කරන ක්‍රියාවක් නෑ. අනුන් කරන ක්‍රියාවකුත් නැත්තේ. අන්න යාගේ දෘෂ්ටිය. මොකද දෘෂ්ටිය තමා කරන දෙයකුත් නෑ අනුන් කරන දෙයකුත් නෑ. ඔන්න ඔය දෘෂ්ටිය තමයි මං ඉන්න කිව්. එතකට බුදුරජාණන් සහනවා දේශනා කරනවා බ්‍රහ්මණේ මෙබඳු දෙයක් පවසන මෙම දෘෂ්ටියක් ඇති කෙනෙක් මට දකින්නට නොලැබේවා. මෙවැනි දෘෂ්ටියක් තියෙන කෙනෙක් මට දකින්නට නොලැබේවා. එබන්දකු ගැන මට අසන්නටත් නොලැබේවා කියන. ඔන්න දැක්කත්. ඒක ඔන්න බුදුරජාණන් කරුණු කිය දේශනා කරනවා තමන් ඉදිරියට ගමන් කරමින්. තමන් තමයි ඉදිරියට ගමන් කරන්නේ. යළි හැරියෙන්නෙත් යළි ඒ හැරියමින් කෙසේ නම් මෙසේ කියන්නේද. තමාම ඉදිරියට තමාම තමයි හැරියෙන්නේ. මෙසේ තීද්දිත් තමාගේ ක්‍රියාවක් නැත්තේ අනුන්ගේ ක්‍රියාවක් නැත්තේ කියනවනම් ඒක වැරදි කතාවක් නේද කියලා. එතුරේ බ්‍රහ්මණ කියනවා බ්‍රහ්මණය කිමක් කුමක්ද හිතන්නේ යමක් පිණිස පළමයෙන් කළ යුතු වීරියක් තිබෙනවාද කියලා. ඉස්සලාම් පටන්ගත්ත යුතු වීරයක් තියෙනවද කියලා. එසේ බෞත කියන. පළමයෙන් කළතු වීරයක් ඇතිකල්ලි වීරිය පළමයෙන්ම පටන්ගන්නාව සත්තු පැනවෙනව නේද කියලා. ආහිතකට කියන්න දෙයක් නෑ දැන්නේ. වීරිය පටන්ගන්නවා කෙකත් තියෙනව නේද කියලා. එහෙම යිස්වාමීනි න වීරිය පටන්ගන්න කවුරර ඉන්න ඕන නේද කියලා. ඉබේ අටගන්න ෑන වීරිය පටන්ගන්න. එහෙන වීරිය පටන්ගන්න කවුරු හරි ඉන්ඩුවනි. සත්‍යයෝ එහෙම සත්වේ පැනවෙනවා නේද කියලා. එසේ ස්වාමීනයක එතකට උත්තර දුන දැ. බ්‍රහ්මණය පළමයෙන් කළ යුතු වීරයක් ඇතිකල්ලි ඒ ඇතිකල්ලි වීරිය අරඹන්නව සත්‍ය පැනේ යන යමක් ඇද්ද මේ සත්‍යයන්ගේ තමාගේ කිරීමයි මේ අනුන්ගේ කිරීමයි. ඒ එතකට තමාගේ කිරීම අනුන්ගේ කිරීමයි කියන මේක තමයි නේද කියන ද මෙයාගේ අදහස් තමා කරන කෙනෙකුත් නෑ අනුන් කරන කෙනෙකුත් නෑ. එතකට වීරිය පටන්ගන්නේ නම් තවරු හරි ඉන්ඩෝදී. එහෙනම් මේක කියන්නේ තමා කරනවා අනුන් කරනවා කියන එක නේද කියලා හෙව්වා. බ්‍රහ්මණේ මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? යමෙක් පිණිස අලස බවින් නැගී සිටින වීරියක් තිබෙනවා නේද? බලවත් වීරියකින් බලවත් ඉදිරියට ගෙන යන වීරියක් තිබෙනවා නේද? බලවත් වීරියක් තිබෙනවා නේද? පිහිටි වීරියක් තිබෙනවා නේද? උපක්‍රමයෙන් කරන වීරියක් තිබෙනවා නේද කියලා. එතකොට කියනවා එසේ බවත. උපක්‍රමයෙන් කරන වීරයක් ඇතිකල්ලි ඒ උපක්‍රමයෙන් වීරය කරන්නව සත්‍යයක් ඉන්නවා නේද කියලා. එතකොට දැන් ඉතින් මේක හරි නේද කතාව. එසේ බවත කියනවා. බ්‍රාහ්මණය උපක්‍රමයෙන් කරන වීරයක් ඇතිකල්ලි උපක්‍රමයෙන් වීරය කරන්නව සත්ව පැනතිී යන යමක් ඇද්ද මෙම සත්‍යයන්ගේ
මේ සත්‍යයන්ගේ තමාගේ කිරීමයි මේ අනුන්ගේ කිරීමයි කියන්නේ ඕකට තමයි කියන්නේ. බ්‍රහ්මණය මෙබඳු දෙයක් පවසන මෙබඳු දෘෂ්ටියක් ඇති කෙනෙකු මට දකින්නට නොලැබේවා කියලා ආයවතාවක් කියන. එබන්දු ගැන මට අසන්නට නොලැබේවා කියලා දේශනා කරන. ඉතින් ඒ නිසා තමන්ම ගමන් කරමින් තමන්ම යළි හැරියමින් කෙසේ නම් මෙසේ කියන්නේද? එනම් තමා කරන ක්‍රියාවක් නැත්තේය, අනුන් කරන ක්‍රියාවක් නැත්තේය කියලා කෙසේද මේ විදිහට කියන්නේ කියලා. ඊට පස්සේ මෙයාට හරියට පැහැදෙනවා මේ කාරණේට. පැහැදිලා කියනවා ගෞතමයන් වහන්සේ ඉතා මනහරයි, අද පටන් මම භාග්‍යතුන් වහන්සේ දිවිහිමියෙන් සරණ ගිය ශ්‍රාවකයෙකුට ධර්ම සීක්කා කියලා. දැන් බලන්න එනම් සත්‍ය පුද්ගලෙක් ඉන්නවාද නැද්ද? ඉන්නවා කියන එක මේ සූත්‍රයෙන් හොඳට කරුණු තියෙනවා අපිට තේරුම් ගන්න. නැත්නම් මොකද්ද එහෙනම්? ආ මම මගේ ආත්මය කියන එකක් නැහැ. හැබැයි සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන කාරණේ මේ සූත්‍ර දේශනාවෙන් හොඳට පැහැදිලි කරලා දෙනවා. ඒතර මේ දේශනාවේ නම තමයි අත්තකාර සූත්‍රය. ඒතර ඒ කාරණෙත් එහෙනම් අපිට අපේ ජීවිතේට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න උපකාරී වෙන කාරණයක් කියලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ තව ලස්සන සූත්‍රයක් තියෙනවා කම්ම නිදාන කියලා සූත්‍රයක්. එතකොට කම්ම නිදාන කියන සූත්‍රයේ කර්මයට පසුබිම වූ දේ ගැන වදාළ දේශන. කර්මය ගැන අපි අහලා තියෙනව නේද? කොහොමද කර්මය ගැන අහලා තියෙන්නේ? කර්මයේ කුඹුරයි, විඥානයේ බීජයයි, කන්නහව ජලයයි කියලා අපි අහලා තියෙනවා. එතකොට කර්මය තමයි එහෙනම් විඥානයේ පැලවෙන කුඹුර හැටියට අපි අහලා තියෙන්නේ. ඊට පස්සේ කර්මය ගැන අහලා දෙන කර්මයේ චේතන හම්බික්කවේ කම්මං අදාමි කායේන වාචාය මනසාකේ. සිතෙන් කයෙන් වචනයෙන් යමක් කරනවා නම් ඒකත් කර්මය කියලා අපි අහලා තියෙනවා. ඊට පස්සේ පංච උපාදානස්කන්ධයේ චේතනාවටත් අපි කියනවා කර්මය කියලා. පටිච්චසමුප්පාදයේ භවයටත් තියෙනවා කර්මය කියලා. ඒක කර්මය කියන වචනේ අපිට ගොඩාක් හුරු පුරුදු වචනයක්. ඊට පස්සේ චූල කම්ම විභංග සූත්‍රයේ මහා කම්ම විභංග සූත්‍රයේ මේ කර්මය ගැන විස්තර තියෙනවා. එතකොට සත්‍ය අර චූල කම්ම විභංග සූත්‍රයේ විස්තර කරනවා සත්‍යයන්ගේ වෙනස්කම් පවතින. සමහරු පෝසත්, සමහරු දුප්පත්, සමහරු ලස්සනයි, සමහරු කැතයි, සමහරු ලෙඩ රෝග වැඩි, සමහරු ලෙඩ රෝග අඩුයි. මේ විදිහට හේතු වෙන්න මේ විවිධත්වයක් පවතින හේතුව මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ කර්මයේ දායාද කරන, කර්මයා ඥාතිය කරන, කර්මයේ පිළිසරණ කරන තමයි අපි ඉන්නේ කියලා. ඉතින් ඒ විදිහට අපි කර්මය ගැන ගොඩක් විස්තර ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන මහණෙනි කර්මයන්ගේ හට ගැනීමට පසුබිම් මේ කරුණ තුනක් ඇත්තේ. ඒ කවර කරුණ තුනක්ද යත්? කර්මයන්ගේ හට ගැනීමට, කර්මයක් හටගන්න හේතු වෙන කරුණ තුනක් තියෙනවා කියලා. මොනවාද ඒ කරුණ තුන? කර්මයන්ගේ හට ගැනීමට ලෝභයේ පසුබිම වෙයි කියන. යම් කිසි කර්මයක් හට ගන්නවා නම් අපි තුල ඒකට තියෙන පසුබිම මොකද්ද? ලෝභය හිත අපේ තියෙන්න ඕන. ඊට පස්සේ කර්මයේ හට ගැනීමට දේශයේ පසුබිම වෙයි. දේශයත් පසුබිමක් කියලා තිනවා කර්මය හට ගන්න. කර්මයේ හට ගැනීමට මෝහයත් පසුබිම වෙයි කියන. කර්මයේ හට ගන්න මෝහයත් එනම් පසුබිම වෙයි කියන. දෙරේන රාගයයි, ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි අපි තුල නැත්තම් කර්මයක් හටගන්න විදියක් නැහැ. ඒ රේ තුනේ තියෙන තාක්කල් තමයි අපි තුල කර්මයක් සකස් වෙන්නේ. මහණෙනි, ලෝභයෙන් අලෝභය හට නොගනි. ලෝභ සිතකින් අලෝභයක් හටගන්නේ නැහැ. හොඳට මතක තියාගන්න කාර්යයක් මේ. කවදාවත් ලෝකේ ලෝභ සිතකින් අලෝභයක් හටගන්නේම නැත. නමුත් මහණෙනි, ලෝභ සිතකින් ලෝභයක්ම උපදී කියනවා. ඒක ලෝභයකින් උපදින්නේ ලෝභයක්මයි කියනවා. ඒ වගේම දේශයෙන් මෛත්‍රිය හටගන්නවා හටගන්නේ නැහැ කියනවා. දේශයෙන් මෛත්‍රියක් කියලා එකක් හටගන්නේ නැහැ. නමුත් මහණෙනි, දේශයෙන් හටගන්නේ දේශයක්ම උපදී කියනවා. ඒ වගේම මෝහයෙන්
ප්‍රඥාව නොහටගනී කියන. මෝහය නිසා ප්‍රඥාව කටගන්නේ නෑ. නමුත් මානි මෝහයෙන් මෝහයම උපදී කියන. තකර මෝහයෙන් හටගන්නේ මෝහයක්මයි. රාගයෙන් හටගන්නේ නැ ලෝභයෙන් හටගන්නේ ලෝභයක්මයි. දේශයෙන් හටගන්නේ දේශයක්මයි. මෝහයෙන් හටගන්නේ මෝහයක්මයි. ලෝභයෙන් අලෝභය හටගන්නේ නැ. දේශයෙන් මෛත්‍රිය හටගන්නේ නැ. මෝහයෙන් ප්‍රඥාව හටගන්නේ නැ. මහණෙනි, ලෝභයෙන් හටගත් කර්මයෙන්ද, දේශයෙන් හටගත් කර්මයෙන්, මෝහයෙන් හටගත් කර්මයෙන් දෙවියෝ නොපෙනිති කියන. ඔන්න. ලෝභයෙන් යම් කිසි කර්මයක් හටගත්තොත්, දේශයෙන් යම් කර්මයක් හටගත්තොත්, මෝහයෙන් යම් කර්මයක් හටගත්තොත් දෙවියෝ දිව්‍ය ලෝකවල උපතක් කරා යන්නේ නැහැ. මිනිස්සු නොපෙනෙති. මනුස්ස ලෝකේ ඉන්නත් බෑ. යම් වූ අන්‍ය වූ සුගති වූ වෙද්ද නොපෙනෙති. වෙන සුගතියකට යන්නේ නැහැ. එබඳු එනබඳු මහණෙනි, ලෝභයෙන් හටගත් කර්මයෙන්, ද්වේෂයෙන් හටගත් කර්මයෙන්, මෝහයෙන් හටගත් කර්මයෙන් නිරයේ පැනවෙයි, තිරිසන් ලෝකේ පැනවෙයි, ප්‍රේත ලෝකේ පැනවෙයි, අන්‍යෝ දුගති පැනවෙයි කියන. එහෙනම් ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් දුගතියක්ම තමයි පැනවෙන්නේ, සුගතියක් පැනවෙන්නේ නැහැ. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඉතරම දේශනාවල තමන්ගේ හිතේ ලෝභ සිතා කටගත්තොත්, දේශේතා කටගත්තොත්, මෝහිතා කටගත්තොත් ඒ මොහොතේ මේක දුරු කරන්න කියලා දේශනා කරන්න ඒකයි. මොකද ඒ ලෝභ සිතක් තේදීම් මැරුණොත් එයා දුගතිය කරා යන්න පුළුවන්කම තියෙනවා. දේශේතක් තියෙන වෙලාවේ මැරුණොත් දුගතිය යන්න පුළුවන්. මෝහිතක් තියෙන වෙලාවේ මැරුණොත් දුගතිය යන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ඒ කවදාවත් ඒ ලෝභ දෝෂ මෝහ නිසා දිව්‍ය ලෝක උපතක් කරා යන්නේ නැහැ. යන්නේම දුගති ලෝකයක් කරා තමයි කියනවා. මහණෙනි, මේ වනාහි කර්මයන්ගේ හට ගැනීමට පසුබිම කාරණා තුනයි කියන. ඊට පස්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ කර්මයන්ගේ හට ගැනීම පසු කරුණු තුනකි. තවත් කර්මයන් හට ගන්න පසුබිම කරුණු තුනක් තියෙනවා කියන. ඒ කවර කරුණු තුනද? යත් කර්මයන්ගේ හට ගැනීමට අලෝභයත් පසුබිම් වෙයි කියන. ඔන්න දැක්ක. ඒක ලෝභයත් කර්මය හට ගන්න හේතුවක් වුණා. අලෝභයත් කර්මයක් හටගන්න හේතුවක් වෙනවා. කර්මය හට ගැනීමට අද්වේෂයත් පසුබිම් වෙයි. එතකොට දේශේ නැතිකමත් කර්මයක් හටගන්න හේතු වෙනවා. කර්මයන් හට ගැනීමට අමෝහයත් පසුබිම් වෙයි. කර්මයන් හටගන්න මෝහයත් මේ මොහේ නැතිකමත් පසුබිම් වෙනවා. මහණෙනි, අලෝභයෙන් ලෝභය හට නොගනි. අලෝභයෙන් කවදාවත් ලෝභයක් නම් හටගන්නේ නැහැ. නමුත් මහණෙනි, අලෝභයෙන් අලෝභයක්ම උපදී. ඒකට අලෝභයෙන් උපදින්නේම අලෝභයක්. මහණෙනි, මෛත්‍රියෙන් ද්වේෂය හට නොගනි. නමුත් මහණෙනි, මෛත්‍රියෙන් මෛත්‍රියම උපදී කියන. මෛත්‍රියෙන් ද්වේෂය හටගන්නේ නැහැ. මෛත්‍රියෙන් මෛත්‍රියම තමයි හටගන්නේ. මහණෙනි, ප්‍රඥාවෙන් මෝහය හට නොගනී කියන. ප්‍රඥාව තිබ්බොත් මෝහය හටගන්නේ නැහැ. නමුත් මහණෙනි, ප්‍රඥාවෙන් ප්‍රඥාවම උපදී කියන. දැන් දැක්කද? එහෙනම් මෝහයත් එක්ක බැඳලා තියෙන්නේ මොකද්ද? මේ අමෝහයත් එක්ක තියෙන්නේ ප්‍රඥාව. ඊට පස්සේ දේශනා කරනවා, මහණෙනි, අලෝභයෙන් හටගත් කර්මයෙන්ද, අද්වේෂයෙන් හටගත් කර්මයෙන්ද, අමෝහයෙන් හටගත් කර්මයෙන්ද නිරය නොපෙනේ කියන. නම් අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් නිරය පැනවෙන්නේ නැහැ. තිරිසන් යෝනිය නොපෙනේ කියන. තිරිසන් ලෝක යන්නේ නැහැ. ප්‍රේත විෂයත් නොපෙනේ. ප්‍රේත ලෝක යන්නේ නැහැ. යම්බඳු අන්‍ය දුගතියක් පැනවෙන්නේ නැහැ. ඒ වගේම එනබුදු මහණෙනි, අලෝභයෙන් හටගත් කර්මයෙන්ද, අද්වේෂයෙන් හටගත් කර්මයෙන්ද, අමෝහයෙන් හටගත් කර්මයෙන්ද දෙවියෝ පැනවෙති, මිනිස්සු පැනවෙති, අන්‍යෝ සුගති පැනවෙති කියන. ඒ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සුගති ලෝකවල උපතක් කරා යනවා අලෝභයයි, අදෝෂයයි,
අමෝහයයි කියන මුල්තුනේ. මහණෙනි මේ වනායේ කර්මයන්ගේ හට ගැනීමට පසු මේ කරුණු තුනයි කියලා දේශනා කරනවා. ඒක කරුණු හයක් තියෙනවා. ඒ කරුණු හයෙම කර්මය හටගන්න පසුබිම් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨි සූත්‍රයේ යම් කිසි කෙනෙක් අකුසල් දන්නවනම් අකුසල් හටගන්න මුල් තුන දන්නවනම් කුසල් දන්නවනම් කුසල් හටගන්න මුල් තුන දන්නවනම් එයා සම්මා දිට්ඨියෙන් යුක්තයි කිය. එතකොට අකුසල් ටික තමයි කයෙන් වචනෙන් මනසින් කරන අකුසල්. ඒ අකුසල් හටගන්න මුල් වෙන්නේ ලෝභය, දේශයයි, මෝහයයි. තුර ඔය තුනෙන් අකුසල් හටගන්නවා කියලා තමන්ට අවබෝධයක් තියෙනවා. තුර අකුසල් ගැනත් යම් අවබෝධයක් තියෙනවා. අකුසල් හටගන්න දේ ගැනත් යම් අවබෝධයක් තියෙනවා. කුසල් ගැනත් අවබෝධයක් තියෙනවා. කුසල් හටගන්න මුල් ගැනත් යම් අවබෝධයක් තියෙනවා. ආගේ හා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක් කියලා දේශනා කරන්න. ඉතින් ඒ නිසා මේ කාරණා ටිකත් එහෙනම් අපිට ගොඩක් වැදගත් වෙන සූත්‍ර දේශනාවක්. ඒකට මේකෙන් අපි ගොඩාක් මතක තියාගන්න ඕනි කාරණේ මොකද්ද? කවදාවත් ලෝභ සිතකින් අලෝභයක් උපදින්නේ නැහැ. අලෝභ සිතකින් ලෝභයක් හටගන්නේ නැහැ. එහෙනම් ලෝභයෙන් හටගන්නේම ලෝභයක්. දේශයෙන් හටගන්නේම දේශයක්. මෝහයෙන් හටගන්නේම මෝහයක්. අලෝභයෙන් හටගන්නේම අලෝභයක්. අද්වේෂයෙන් හටගන්නේම අද්වේෂයක්. අමෝහයෙන් හටගන්නේම අමෝහයක්. එතකොට මේ තුනම ඔක්කොම දුරු කරන්න තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලත් අපේ තේරුම් ගන්න තියෙන්නට ඕනි. ඉතින් ඕන් ඔය කරුණු ටික තමයි කම්ම නිදාන කියන සූත්‍රයේ විස්තර කළ තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව ලස්සන පොඩි දේශනාවක් තියෙනවා. ඉතින් ඒකත් අද දවසේ අපි මතක තියාගත්තොත් හොඳයි. මා විසින් ඒ සූත්‍රය නම කිම්බෙල සූත්‍රේ කිම්බෙල තෙරුන්ට වදාළ දේශනේ. එතකොට දැන් අද දවසේ අපි ඉගෙන ගත්තා චලංග දාන සූත්‍රය නේද? ඊට පස්සේ අත්තකාර සූත්‍රය ඉගෙන ගත්තා. කම්ම නිදාන සූත්‍රෙත් ඉගෙන ගත්තා. එතකොට මේ දේශනාව වෙනම තමයි කිම්බිල සූත්‍රය. කිම්බිල තෙරුන්ට වදාළ දේශනය. මා විසින් මෙසේ අසන ලදී. ඒ දවස්වල කිම්බිල නගරයේ අසල මිදෙල්ල වනේ වැඩවසන සේක. එකල්ලි ආස්මත් කිම්බිල තෙරුම භාග්‍යතුන් වහන්සේ යම් තැනක වැඩ සිටි සේක්ද එතෙන්ට පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එකත් පසු ඉඳගත්තා. ස්වාමිනි, තථාගතයන් වහන්සේ පිරිනිවී කල්ලි සද්ධර්මයේ බොහෝ කල් උපවතින්නේ නම් ඒට හේතුව කුමක්ද, ප්‍රත්‍ය කුමක්ද කියලා. ඒක හොඳ වැදගත් සූත්‍රයක් අපිට නේද? මම මේක අහන්නේ මොකද ප්‍රශ්නේ? තථාගතයන් වහන්සේ පිරිනම් පැවට පස්සේ මේ සද්ධර්මයේ බොහෝ කාලයක් නොපවතින්නේ නම් ඒට හේතුව කුමක්ද, ප්‍රත්‍ය කුමක්ද? මතකයි තිබුණ නේද? මොකක්ද හැවේ? තථාගතයන් වහන්සේ පිරිනම් පෑවට පස්සේ මේ ධර්මයේ බොහෝ කාලයක් නොපවතින හේතු වෙන කාරණේ මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද? කිම්බිලේනි, මෙහිලා තථාගතයන් වහන්සේ පිරිනිවී කල්ලේ භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකාවෝ න හතර ගොල්ලක් ඉන්නවා. භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකාවෝ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන් යුක්තව සිටිනා. ඔන්න පළවෙනි එක. අගහුරවෙන් යටහත් පැවතුන් නැතිව වාසය කරති. තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැතුව යටහත් පැවතුන් නැතුව වාසය කරති. ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් යටහත් පැවතුන් නැතුව වාසය කරති. එතකොට ධර්මයේ කෙරෙහි ගෞරවයක් නැතුව ඒ කෙරෙහි යටහත් පැවතුන් බවක් නැතුව ඉන්නවා නම් සංඝයා කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුන් නැතුව වාසය කරනවා නම් සංඝයා කෙරෙහි ගෞරවයක් නැත්නම් යටහත් පැවතුන් නැත්නම් ශික්ෂාව කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුන් නැතුව වාසය කරති. ඒ වගේම අප්‍රමාදී බව කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුන් නැතුව වාසය කරති. පිළිසඳර කෙරෙහි අගෞරවයෙන් යටහත් පැවතුන් නැතුව වාසය කරති. කිම්බිලේනි, තථාගතයන් වහන්සේ පිරිනිවී කල්ලි
සද්ධර්මය බොහෝ කාලයක් නොපවතින්නේ නම් ඒයට හේතුව මෙයයි ප්‍රත්තිය මෙයයි කියන අන්න කරුණු හයත්තියෙන. එරම කද ශාස්තෘූ ගෞරවේ නැත්තං. ධර්ම ගෞරවේ නැත්තං. සංඝ ගෞරවේ නැත්තං. සීල ගෞරවේ නැත්තං. අප්‍රමාදී බව කෙරෙහි ගෞරවයක් නැත්තං. ඒ වගේම දහම් පිළිසඳරී ගෞරවයක් කැන දසකතාව කෙරෙහි ගෞරවයක් නැත්තං ආංගෙදාට මේ ධර්මය අතුරු දහංලා යනවා කියෙන ලෝක. එතකට හෙනම් දැන්ගත්තුත් මේ කාලෙ වෙනකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවේ දැන් මේක ඇතිකරගන්න ඕනි ස්වාමීන් වහන්සේලා විතරද? හතර ගොල්ලම කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගැන සිව්වන පිරිසම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවේ නැත්තං එදාට ධර්මය අතුරු දහංලා යනවා ලෝක. එහෙනම් දවසක් නෑ අතුරු දහංගන නේද? ඒ දවස ඇති කරන්නේ කවුද? සිව්වනක් පිරිසම තමයි ඇති කරන්නේ. එතකොට යම් දවසක ශ්‍රාවකය තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවේ නැති වෙලා ගියා නම් එදාට ධර්මය අතුරු දහං ලෝකෙ. ධර්මයේ කෙරෙහි ගෞරවේ නැත්තං ලෝකයේ ධර්මයේ අතුරු දහං. සංඝ රත්නයේ කෙරෙහි ගෞරවේ නැති වුණා නම් ඒ ධර්මයේ අතුරු දහංලා යනවා. ශික්ෂාව කෙරෙහි ගෞරවේ නැත්තං අප්‍රමාදී නැත්තං දසකතාවට අනුග්‍රහයක් නැත්තං මේ ලෝකෙන් ධර්මයේ අතුරු දහංලා යනවා. ඊට පස්සේ හනවත් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්ලි සද්ධර්මයේ බොහෝ කාලයක් පවතින්නේ නම් ඒයට හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද? එතකොට එහෙනම් මොකද්ද බොහෝ කාලයක් පවතින හේතු වෙන්නේ? කිම්බෙරිලි මෙහිලා තථාගතයන් වහන්සේ පිරිනිවී කල්ලි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ශාස්ත්‍රෘන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගත්තොත් යටහත් පැවතුම් තිබ්බොත් ධර්මය කෙරෙහි ගෞරවය ඇති කරගත්තොත් යටහත් පැවතුම් තිබ්බොත් සංඝයා කෙරෙහි ගෞරවය ඇති කරගත්තොත් යටහත් පැවතුම් තිබ්බොත් ශික්ෂාව කෙරෙහි ගෞරවය තිබ්බොත් ඒ වගේම අප්‍රමාදී බව කෙරෙහි ගෞරවය තිබ්බොත් දහම් පිරිසඳරේ ගෞරවය තිබ්බොත් ආංගෙදාට ධර්මයේ පවතිනවා. එහෙනම් අපි ධර්මය අතුරු දහන් නොවීම පිණිසනම් කළ යුතු එකම දේ මොකක්ද? එහෙනම් පුළු පුළුවන් සෑම මොහොතකම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තම තමන් ගෞරවය ඇති කරගන්න. ඒකට තම තමන්ම තමයි එහෙනම් මේ ධර්මය අතුරු දහන් කරන්න ලෝකෙ නේද? ඒකට බොහෝ කාලයක් පවතිනත් තම තමම මහන්සි ගන්න ඕන. ඒකට පිරිසක් හැටියට කරන එකක් නෙවෙයි මේක නේද? තමන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගත්තොත් අන්න ධර්මය අතුරු දහන් නොවීම පිණිස හේතු වෙන කාරණයක් තමන් ඇති කරගත්තා. ඊට පස්සේ ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කරගත්තොත් සංඝයා කෙරෙහි ගෞරවය ඇති කරගත්තොත් ඒ වගේම සීලයේ කෙරෙහි අප්‍රමාදී බව කෙරෙහි දස කතාව කෙරෙහි තමන් ගෞරවය ඇති කරගත්තොත් ආන් එදාට තමන් මේ ශාසනේ බොහෝ කාලයක් පවතින අනුග්‍රහය කරන කෙනෙක් වෙනවා. එහෙම නැති වුණොත් තමන් මේ ධර්මය අතුරු දහන් කරන්න උදව් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු පහ දැන් භික්ෂුවගේ පිරිහීම පවතින තේතෙන මේ කරුණුනේ. යම් භික්ෂුවගේ පිරිහීම පිණිස හේතු වෙනවා නම් ආන් හේතු වෙන්නේ මේ කරුණු හයමයි. ඒ තමයි බුද්ධ ගෞරවය නැත්තම් ධර්ම ගෞරවය, සංඝ ගෞරවය, සීල ගෞරවය, අප්‍රමාද ගෞරවය, දසකතාවට ගෞරවය. නැත්තම් භික්ෂුව පිරිලා යනවා. ආන් ඒ වගේ භික්ෂුව පිරිලා ගියා කියන්නේ ශාසනය අතුරුදහන් වෙලා ගියා. ඉතින් එහෙනම් ශාසනය අතුරුදහන් කරන්නත් ශාසනය බොහෝ කාලයක් පවතිනත් අපි සියලු දෙනාම කළ යුත්තේ එක අදහසකින් මොකද්ද? තම තමන් පුජ්‍යලිකව බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න ගෞරවය ඇති කරගන්න ඕනේ. ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න ඕනේ. සංඝයා කෙරෙහි ගෞරවය ඇති කරගන්න ඕනේ. හොඳට සිල්පද ටික රැකගෙන සීල ගෞරවය ඇති කරගන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ. දස කතාවට අනුග්‍රහයක් දක්වන කෙනෙක් වෙන්න. ආන් එතකොට තමන් ඉබේම මේ ශාසනේ පවතින අනුග්‍රහයක් දක්වන කෙනෙක් කියලා දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ කාරණා පහත් එනං හයත් අපි හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සූත්‍රයේ නම තමයි කිම්බිල සූත්‍රය.
එතකොට කිම්බිල මහ රහතන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්න දෙක මොනවාද? තථාගතයන් වහන්සේ පිරිනිවී කල්ලි මේ ධර්මයේ බොහෝ කාලයක් පවතින හේතුවත් බොහෝ කාලයක් නොපවතින හේතුවත් මොකද්ද කියලා තමයි ඇහුවේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා නොපවතින හේතු වෙන්නේ බුදුරජාන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, සීලයේ කෙරෙහි, අප්‍රමාදයේ කෙරෙහි, දසකතාව කෙරෙහි ගෞරවේ නැති යාම. ඊට පස්සේ බොහෝ කාලයක් පවතින හේතුවන්නේ ඒ කරුණු හය කෙරෙහි තමන් තුළ ඇතිවෙන ගෞරවය. ඉතින් ආන් ඒ කාරණත් එහෙනම් මතක තියාගත්තම අපිට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තියෙනවා දාරු කන්ද කියලා. දැව කඳ මුල් කොට දෙසම. ඒක පොඩි දේශනාවක්. එතකොට ඒ දවස්වල සාරිපුත්ත මහරහතන් වහන්සේ රජගහනුවර ගිජිකුළු පවුවේ වැඩවසන සේක. එකල්ලි සාරිපුත්ත මහරහතන් පෙරවරු සිවුරු පොරවාගෙන පාත්‍රයේ සිවුරු පොරවාගෙන ගිජ්ජුකූට පර්වතයෙන් පහළට බසිද්දී එක්තරා ප්‍රදේශයක මහා දැව කඳක් දුටුවේක. දැක භික්ෂූන් ඇමතූ සේක. සාරිපුත්ත මහරහතන් තමයි මේක දේශනා කළේ. ආයස්මතුනි අර මහා දැවකඳ ඔබ දකින්න ආවද කියලා. අර පේන ඈත පේන දරකඳ පේනවද කියලා. එසේ ආයස්මතුන් වහන්සේ. ආයස්මතුනි චිත්ත වශී භාවයට පත්. කියන්නේ සිත තමාගේ වසඟයට පවත්තා ගත්ත. 이르දිමත් භික්ෂුවක් කැමැතිනම් චිත්ත වශී භාවයට පත් කරගත්ත 이르දිමත් භික්ෂුවක් කැමැතිනම් ඔය දැවකඳ පටවි ධාතු වශයෙන්ම සලකන්නේ තුරේ දායකඳ ඕනම් සිත වශී භාවයට පත් කරගත ඉදිමත් රහතන් වහන්සේ කෙනෙක්ට ඔය දැවකඳ පටවි ධාතු හැටියට සලකන පටවි ධාතු කියලා හඳුන්න දැක ගන්න පුළුවන් කියලා. ඒ වගේම මක් නිසා දෙයත් ආයස්මතුනි යම් කරුණක් නිසාවෙන් චේතෝ වශී ප්‍රාප්ත ඉදිමත් භික්ෂුව දැවකඳ පටවි ධාතු වශයෙන් සලකන්නේ නම් ඒ පටවි ධාතුව ඔය දැවකඳේ ඇත්තේ. එතකොට එහෙනම් සතරමා ධාතුන්ගෙන් මේ හැදලා තියෙන්නේ. මේ බාහිර බ්ලෝකේ සියලුම දේවල් සතරමා ධාතුන්ගෙන් හටගත් දේවල් තියෙන්නේ. එතකොට මේ හටගත්තකින් ප්‍රධානව අපිට පේන දෙන්නේ ප්‍රකට දෙන්නේ මතු කරලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම කේස් ගත්තොත් පටවි ධාතුවට යයිති. හැබැයි කෙස් තුළ තියෙනවා සතරමා ධාතුවම තියෙනවා. එතකොට දැවකඳේ අපිට ඉස්සලාම් පේන්නේ පටවි ධාතු විතරයි. ආපෝ ධාතු, තේජෝ ධාතු පේනවා දෙක පාර. පේන්නේ. හැබැයි මේ හතරෙන්ම තමයි මේක හැදලා තියෙන්නේ. ඉතින් අර සිත වසීභාවයට පත් කරගත්ත 이르දිමත් රහතන් වහන්සේගෙන්ට කැමැතිනම් ඔය ගහේ දැවකඳ පටවි ධාතු විතරක් සලකන්න ආන් ඒක කරන්න පුළුවන්. ඊට පස්සේ දේශනා කරනවා ඒ චිත්ත වශී භාවයටපත් 이르දිමත් භික්ෂුවක් කැමැතිනම් ඔය දැවකඳ ආපෝ ධාතු වශයෙන්ම සලකන්න පුළුවන් කියනවා. ඒත් ආපෝ ධාතු හැටියට වුණත් ඕක සලකන්න පුළුවන් කියනවා. ඕනනම් තේජෝ ධාතු වශයෙන් සලකන්න ආන් ඒ විදිහටත් පුළුවන් කියනවා. වායෝ ධාතු වශයෙන් සලකන්නේ නම් වායෝ ධාතු හැටියටත් ඕක දකින්න පුළුවන් කියනවා. සුභ වශයෙන් සලකන්නේ නම් සුභ වශයෙන් සලකන්නත් පුළුවන්. සුභ වශයෙන් ඒකේ යමක් තියෙනවා. අසුභ වශයෙන් සලකන්නේ නම් අසුභය දකින්නත් පුළුවන් කියනවා. බලන්න එතකොට. මක් නිසා දෙයත් ආයස්මතුනි මේ යම් කරුණක් නිසාවෙන් චේතෝ වශී පාත ඉද්දිමත් භික්ෂුව දැවකඳ අසුභ වශයෙන්ම සලකන්නේ නම් ඒ අසුභ ධාතුව දැවකඳෙහි ඇත්තේ. එහෙනම්ගේ හයම තියෙනවා මේ දැකන්දි. මොනවානද? පටවි ධාතුවයි, ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, සුභ සංඥාවයි, අසුභ සංඥාවයි හයම තියෙනවා. ඒ හය වෙන්වෙන් කළා දකින්න පුළුවන්. සිත වශී භාවයට පත් කරගත්තකින්. දැන් අපිට එහෙම බලන්න බෑ නේද? අපිට පේන්නේ මේක මේ පටවි ධාතුව විතරයි. ඒකේ තියෙන ආපෝ ධාතුව තේින්නේ නැහැ. තේජෝ ධාතුව තේරෙන්නේ නැහැ. වායෝ ධාතුව තේරෙන්නේ නැහැ. සුභ අසුභ මොකක්වත් තේරෙන්නේ නැහැ. සිත වශී භාවයට පත් කරගත රහතන් වහන්සේ කෙනෙක් එකින් එක ඕනනම් වෙන් කළවක බලන්න පුළුවන්.
ඉතිං ආගේ විදිහට ඒ දේශනාව තියෙනවා. ඉතිං ඒ දේශනාව ධාරුක්ඛන්ධ සූත්‍රයේ තමයි තියෙන්නේ. ඉතිං ඒ නිසා අපිට ඒක හිත පහදව ගන්න ගොඩක් කටිනවා නේද? දැන් අපි ලෝකේ මේ සතර මහා ධාතුන්ගේ හට ගැනීම නැතිවීම ආසාදී මොකක්වත් අපිට තේරෙන්නේ නැහැ. ඒකට අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් මේ දේශනාව තුළින් අපේ හිත දියුණු කළොත්. හොඳට හිත දියුණු කරගත්තොත් අපටත් පුළුවන්කම ලැබෙනවා ඒ පඨවි ධාතුවේ සතර මහා ධාතුන් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා කියලා අපිට විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අර මිලිඳ රාජ ප්‍රශ්න පුතේ තියෙන්නේ ධර්මයේ කෙරෙහි මේ හිත පහදව ගන්නව නම් කොහොමද පහදව ගන්න කිව්වට පස්සේ එතන විස්තර කෙරෙහි අර ගංගාවකින් එතර යනකොට බලවත් මිනිස්සු ගොඩක් ගඟායින ඉන්නවා ගිහිල්ලා. එයා පැත්තට යන්න කිරිතා යන්න විදිහක් නැහැ. ඊට පස්සේ එක බලවත් පුරුෂයෙක් ඇවිල්ලා ගඟ හරහාට යනවා ඉතින්. එතකොට ගඟ හරහාට යනකොට අර ඉන්න පිරිසට විශ්වාසය තියෙනවා. ආ අරය ගියා එහෙනම් ඒ විදිහට අපිත් යන්න ඕනේ කියලා. ආන් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ රහතන් වහන්සේලා අනාගාමී ශ්‍රාවකයෝ සකදාගාමී ශ්‍රාවකයෝ සෝතාපන්න ශ්‍රාවකයෝ ගිය මාර්ගයේ ගැන අපිට අහන්න ලැබෙනකොට අපි තුළ විශ්වාසය ගොඩනැගෙන එහෙනම් අපිටත් මේ මාර්ගේ මේ විදිහට යන්න පුළුවන් කියන විශ්වාසය ගොඩනැගෙනවා කියන. ආන් ඒක තමයි කියන ධර්මයේ කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ඒ සංඝරත්නය කෙරෙහි විශ්වාසය ඇති කරගන්න ක්‍රමය. ඉතින් ඒ නිසා මේ දේශනාව අපිට ඒ සඳහාත් උපකාරී වෙනවා. එතකොට මේ දේශනාව එතකොට අද දවසේ අපි ඉගෙන ගත්ත සූත්‍ර ටික දැන් ආයෙ සාරාංශ වශයෙන් ගත්තොත් ඉස්සලම ඉගෙන ගත්ත චලංග දාන සූත්‍රය. එතකොට ඒකේ දානේ පූජා කරේනට අංග 6කින් යුක්ත දානේ තමයි මහත් බල මානිසංශ වෙන්නේ කියන. දානේ පූජා කරන පිරිස පැත්තෙන් තුනකුයි පිළිගන පිරිසෙන් අංග තුනකුත් හයක් වශයෙන් විස්තර කළා. ඉතින් දානේ පූජා කරන පිරිසෙන් දානේ පූජා කරන්න පළිමුත් පූජා කරන වෙලාවෙත් පූජා කරලා ඉවර වෙලත් හිත සතුටින් පූජා කරන්න ඕනි කියලා හිතේ පැහැදීම. දානේ පිළිගන පිරිස රාගය දුරු කර පිරිසක් වෙන්න ඕනි. එහෙම රාගය දුරු කරන ප්‍රතිපදා වේදෙන පිරිසක් වෙන්න ඕනි. ඔය විදිහට ද්වේෂය මෝහය දුරු කරන වැඩ පිළිවෙදෙන පිරිසක් නම් ඒ දානයෙන් රැස් වෙන පින මහත් බලයි මහානිසංසයි කියලා දේශනා කළා. ඊට පස්සේ අත්තකාර සූත්‍රය අපි ඉගෙන ගත්තා. මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවාද නැද්ද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට. එතකොට ඒකේ සාරාංශය තමයි සත්‍ය පුද්ගලෙක් කියලා දෙනෙක් ඉන්නවා ලෝකේ. හැබැයි ආත්මය කියලා දෙයක් මේකේ නෑ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත කම්ම නිදාන සූත්‍රය. කම්ම නිදාන සූත්‍රයෙන් ඉගෙන ගත්ත කර්මයේ ස්වභාවය. එතකොට කම්ම නිදාන සූත්‍රයෙන් ඉගෙන ගත්ත ලෝභයේ කර්මේ හටගන්න පසුබිම වෙනවා. දේශයේ කර්මේ හටගන්න පසුබිම වෙනවා. මෝහයේ කර්මේ හටගන්න පසුබිම වෙනවා කියලා. එතකොට අලෝභයේ අදෝෂයේ අමෝහයේත් කර්මේ හටගන්න පසුබිම වෙනවා. එතකොට ලෝභ දේශ මොහ නිසා දුගතිය උපතක් කරා යනවා. අලෝභ අදෝ සමෝහ නිසා සුගතිය උපතක් කරා යනවා කියලා අපි මේ සූත්‍රයෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ කිම්බිර සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා මේ ධර්මයේ අතුරුදහන් වෙන්න ලෝකයෙන් හේතු වෙන කරුණු 6කුත් මේ ධර්මයේ බොහෝ කාලයක් පවතින හේතු වෙන කරුණු 6කුත්. ඒ තමයි ශාස්ත්‍රෝ ගෞරවේ, ධර්ම ගෞරවේ, සංඝ ගෞරවේ, සීල ගෞරවේ, දසකත් මේ අප මේ අප්‍රමාදී බව කරේ ගෞරවේ, දසකතාව කරේ ගෞරවේ. ගෞරවේ තිබ්බොත් මේ ශාසනය බොහෝ කාලයක් පවතිනවා. ගෞරවේ නැති වෙලා ගියොත් ශාසනය අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත ධාරුක්ඛන්ධ සූත්‍රයේ දවකද මුල් කරගෙන දේශනා කරපු දේශනාවේ යම්කිසි දර කොටයක තියෙන පඨවි ධාතු, ආපෝ, තේජෝ, වායෝ, ඒ වගේම සුභ අසුභ වශයෙන් ඉර්ධිමත් රහතන් වහන්සේලාට ඕන විදිහකට මේක පවත්ව ගන්න දකින්න පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අද දවසේ මේ ඉගෙන ගත්ත සූත්‍ර දේශනා ටික අපි සියලු දෙනාටම ආරි සත්‍ය අවබෝධ කරන්නම උපකාරයක්ම වේවා කියලා සාදු කියමු. සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.